ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. මදවසක් මැද පෙරදිග රාජ්‍යයකට ප්‍රවිෂ්ඨ වෙනකොට අපේ ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලය වැඩ කරන කාන්තාවන් කීප දෙනෙක් ආවා මාව ගන්න එයාපෝට් එකට. එතකොට ඇය එයාපෝට් එකේ මාව ඇතුළු කරගත්තා. ඒ ඉමිග්‍රේෂන් එකේ එතන වැඩ කරේ කාන්තාවන් පිරිස. ඉතින් මාව ගන්නාපු කාන්තාව ඒගොල්ලෝ තියාගත්තා. පොඩි වෙලාවක්. තියාගෙන ඊළඟ මාව ගාවට ආපුවා මම ඒව මොනවද කතා කරේ කියලා. ඇය කිව්වා "බේරින්න බෑ. එයාපෝට් එකට ආවොත් හැමදාම ඉල්ලනවා." අනේ කොහොම හරි ගෙදර වැඩට කාන්තාවක් ගෙන දෙන්න කියලා කතා කරලා තියෙනවා. එනිසා අපි ලේබල් ගත වෙලා තියෙන්නේ කොතනින්ද? අපි ලේබල් ගත වෙලා තිබෙන්නේ නේද විශේෂ මැද පෙරදිග කලාපී ගෘහ සේවිකාවන් පටවන රාජ්‍යයක් බවට. අපි ඔයගලන්ට එක සහතික දෙනවා. සහතික වශයෙන් මේ අපි නතර කරනවා. නතර කරනවා. මේ නූතන වහල් ක්‍රමේ මේ නූතන වහල් ක්‍රමේ අලුත් ආකෘතිය. මේ නූතන වහල් ක්‍රමේ කිසිසේත්ම අපි පිළිගන්නේ නැහැ. මේ නූතන වහල් ක්‍රමේ නතර කිරීම අපේ වගකීම. මදන්න පහුයි. දැන් ටිකක් අඩුයි. මිට අවුරුදු 10කට විතර කලින් නුවරඑළිය පළාත් වලට වෑන් බස් වලින් ගිහිල්ලා ඩුබයි කියලා කෑගහන. කෑගහපන් දුවගෙන එවිලා සාරිය ඇඳලා වාහනේත් නැගිටව. නැගලා මේ කොළඹ ගෙනල්ලා දවස් තුනක් තියාගෙන එයා પાස්පෝර්ට් අදලා නේද? ඔය මොනවද චූටි පුහුණුවක් දීලා රට පටවනවා. ඉතින් මෙහෙම තත්ත්වයක් නිර්මාණය වෙ තිබෙනවා. එනිසා මම හිතනවා මේවා ආර්ථිකයේ ඇති වී තිබෙන පීඩාවෙත් වේදනාකාරී මැද්දකීම් අපේ රටේ කාන්තාව මුහුණ දෙමින් තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. විශේෂයෙන් ගත්තහම ලිංගික බලහත්කාරීත්වයක් කරා ඇති වෙන නඩුවකදී නීති කටයුතු කිරීමේදී ඇයට සාධාරණත්වය ඉටු වෙනවද? කොච්චර කාලයක් නම් නඩුවක් අන අපි අත්දකලා තිබෙනවා සමහර අයගේ මොකක් සිදු වී තිබින් ඇය තරුණ කාලයකට මුහුණ දෙනව අවුරුද්ද දෙකක් යනකොට ඇය විවාහ වෙනව ඇයට දරුවෝ හම්බ වෙනව ඊට පස්සේ ඇයගේ තරුණ වයසේදී සිද්ධ වූ බලහත්කාරීත්වය පිළිබඳ නඩුවකට යනවා දරුවත් වඩාගෙන මෙම සිදු විය යුතුද ඒ නිසා ඒ නඩු මා හිතන හරසන අපිත් එක්ක එකතු වෙයි නේද ඒ නඩු වේගයෙන් අවසන් කිරීමේ ක්‍රියාදාමයක් වගේම සමාජයේ හරහා ප්‍රවෘත්ති වාර්තා කිරීමේ ක්‍රියාදාමයකට නතර කළ යුතුයි ඒවා විශාල රසකර කර ලියන ප්‍රවෘත්ති බවට පත් වෙනවා අපිට දක්ලා දෙන මාධ්‍ය. ඒවා රස කර කර නේද ඉදිරිපත් කර නාට්‍යම් බවට පත් වී තිබෙනවා. ඒ වෙනුවට ඒට ඉතාමත් වේගෙන් යුක්තිය පසිඳලන අධිකරණ පද්ධතියක කාර්යක්ෂමතාවය අපි විසින් නිර්මාණය කරනවා. ඒ කිසිසේත්ම කෙනෙක් දීර්ඝ කාලයක් ඇදීමේ අපි දන්නවා ඇය යන්න හදනකොට ඇගේ තිබෙන වේදනාව, ඒට මුහුණ දී යුතු ආකාරය, ඇතිවෙන මානසික පීඩනය, යන්න ඕනද නැද්ද කියලා කතා කරන ආකාරය පිළිබඳ හැඟීමක් අපිට තිබෙනවා. යන්න බැරිද කියලා අහනවා නඩුව අයින් කරගන්න බැරිද කියලා අහනවා ගියේ නැත්තම් මට මොකද වෙන්නේ කියලා අහනවා මේක සිද්ධ වෙ තිබේ breaking.lk